ලංකා ප්‍රීමියර් ලීග් 2022 එක්ව ජයගමු. අද ඔබ අමතා කරන ප්‍රකාශය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පැහැදිලිවම වෙනසක් කළ යුතුම නිසා බරපතල වගකීමක් අරගෙන නගරන්දා දොරට මේක කරලා යනයන්ට හැමදාම මම රටේ ජනතාව ප්‍රශ්න කරනවා දැන් ඒගොල්ලෝ මේ හැමදාම ප්‍රෙස් කෝන්ෆරන්ස් තියනකොට කතා අහන මහත්වෝ මොකද අපිට වෙන්නේ අපිට නැගිටින්න බෑ මහත්වෝ දරුවෙකුට එක්සයිස් පොතක් ගන්න බෑ මේ පළමු දේශීය පාරට කෑරව අපිට තියෙන විසඳුම මොකක්ද මේකේ අභ්‍යන්තරය ඇත්තට මේකට වෙන හේතුව මේ රටේ ජනතාව දන්නේ ජනතාව හිතනවා මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් හා ඔවුන්ගේ මුරබල ඇටියට බැඳිලා ජනතාව විමුක්ති කරන විතරයි මේකට බල කියනවා වගේ නෑ නෙවෙයි මේ විශාල ඒ කියන්නේ බිහිසුණු ඒ වගේම බලපතල අභියෝගයක් අරගෙන මේක ප්‍රකාශය ගැන මුළු රටම සම්බන්ධ මොකද නාගානන්ද කියන්නේ කිසිම කෙනෙකුට වුමනා විදියට එකම අයිතිවාසිකම් ලබන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒක දන්න අය දන්න. ඒක නිසා තමයි මම මේ ටික ඔබට අද කතා කරන්නේ. රට තවදුරටත් එක අඟලකට ඉස්සරහට යන්න බැහැ. තවදුරටත් ජනතාව නැත්තම නැති වෙනවා මේ කතාව කරේදී. වසල 13 2009 ඉඳලා නගරවල නොයෙකුත් තාරණ පීඩන ගර්ජන ඔක්කොටම මොන දේ මේ මොකද සර් ට්‍රිමෙන්ඩස් එන්ඩ්ලස් පර්සිකියුෂන් සස්ටේන් පැටර්න් ඔෆ් පර්සිකියුෂන් දීකින් දිගටම මහ ජනතාව වෙනුවෙන් ඍජුවම ක්‍රියා කිරීම නිසා සිදු වුණා නොයෙකුත් ප්‍රශ්න මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නාගරන්ද මේ වෙන හැම නඩුවක්ම සත පහ ගාතු කේලි ෆ්‍රේස් ගනනලු අර මැදට දෙගිනලා එන්න බැරි අය ගනනලු ඒ වගේම ඔබ දන්නවා බුදුලි ගියේ තරුණයාට පහර දෙන්න සම්බන්ධව ඒ වගේම වෝල්ටේජ් එකට ආපු අර දේශබන්ධය නෝකෝ ගනනලු මේ වගේ නඩු රාශියක් මේ එක නඩුවක් නඩු ගාතුවට කරන දේවල් නෙවෙයි ඒකට මිනිසුන්ට තේරෙන්නේ නැහැ ලෝකෙ එහෙමයි ඉන්නවා කියලා නමුත් ඉන්නවා මොකද අද මම ඔබට කතා කරන්නේ මම තීන්දුව කළා ශ්‍රී ලංකාවේ ජනතාවගේ අධිකරණ බලය බලගන්න අධිකරණයේ හැසිරීම කට්ට කඩලා කතා මේක කතා නොකර මේ නීතිපතිවරයා අධිකරණයේ මෙරටේ ජනතාව දනගත්තලා මෙරටේ 225 මේ විදිහට මංකොල්ල කද්දී රට තමන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හැරීම හා ජනතාවගේ අධිකරණ බලය පාවා දීම සම්බන්ධව මම ඔබට අද කතා මේ සම්බන්ධව කරන ප්‍රකාශය බ්‍රිතාන්‍ය රජයත් මේක අහනවා ඒක නිසා මට සමහර තැන්වලදී ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්න සිද්ධ වෙයි මේ ගැන දැඩි අවබෝධයකින් සම්බන්ධෙන්න 1948 න් පස්සේ 2022 වෙනකම් මෙවැනි ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ කිසි කෙනෙක් කරලා නැහැ ඇයි නිවට කමට ඇම්බරණ මිනිසුන්ට මේක කරන්න බැහැ මේක කරන්න තියෙන ඍජු බව. ඒක නිකන් ආවට ගියාට එන්නේ නැහැ. කුණු කඳුලක්වත් ගාගත්ත මිනිහෝ මේ වැඩේ කරන්න බෑ. අපි දැන් කතා කරමු. අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ අග්‍රනිෂ කාලවරයා ජයන්ත ජයසූරි මහතා බරපතල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට චූදිතේ කැඩියට රට ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණා ගන්න කියලා මේක කරන්න ඕන. ඔහුත් එක්ක ඇති පුද්ගලික ගනුදෙනුව අපි සම්නොවේ ඕන් මේ විදිහට රටේ ජනතාව පාවා දෙනකොට ජනතාවගේ අධිකරණ බලය කැත්ත විදිහට පාවා දෙනකොට තවදුරටත් මේක ඉවසන්න බෑ. අද අධිකරණයේ ලොකු කැළඹීම. මම දැක්ක සමහරු අඬනවා කරන්න දෙයක් නැහැ. රටේ ජනතාවගේ අධිකරණ බලය මේ විදිහට අවභාවිත කරවද්දී මහ ජනතාවගේ අධිකරණ බලය ඍජුවම ඒ කියන්නේ ජනතාවගේ අධිකරණ බලය ඍජුවම බලගන්න ක්‍රියාකාරී නීතිඥයෙක් ඇටියට නාගන්න තීන්දුව කළා මේක තව එක මොහොතක්වත් කතා කරන්න මේක ප්‍රමාද කරන්න බෑ මේක ඔක්කොම කට්ට කඩලා ජනතාවට පෙන්නන්න ඕනේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඔක්කොම මේ විදිහට රටේ හැසිරෙන්නේ
අධිකරණය මේ විදිහට ජනතාවගේ අධිකරණය ප්‍රසිද්ධියේ එළි පිට පාවා දෙන්න නිසා ඔබ විශ්මයට පත් වේ. ආහන්න මොකද්ද මේ තත්ත්වය මේකට දෙන ප්‍රධාන හේතුව? අපිට මේ විදිහට කතා කරන නීතිඥයින්ට දැන් මේ ඉස්සෙල්ලත් එක නීතිඥයෙක් අවුරුදු 7ක් යාම ගෙදර ඇවිල්ලා කිසිම හේතුවක් නැතුව නාගංග වසර තුනක් තහනම් කළා. එදා අධිකරණයට උදෙන්නේ කිව්වා අපි ළඟ පිත්තෝලයක් තිබ්බනම් අපි විනිශ්චයකරු තුන් දෙනාට වෙඩි තියනවා කියලා. ඒ තරම් කැතයි අධික නෑතරීම. මේ මැජිස්ට්‍රේට් කෝට් එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට මෙරදී ජනතාව දැනුවත් කරන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයක. මොහුන් දැන් ඉන්න අභිවිශකාරවරයා මේක තමයි මේකට ප්‍රධාන හේතුව තමයි. ඔබ දැක්කා මේ අවස්ථාවේ මාර්ග කියලා ඊයේ රැ බ්‍රිතාන්‍ය රජයෙන් නාගන දමතා කතා කරලා ඉතුරු අධිකරණයට වගකීමක් තියෙනවා ජනතාවගේ අධිකරණ බලය බැලගැනීමේදී දේශපාලනයේ කිසිසේත්ම ගාලන්න බෑ. උන්ට දෙන එකම වගකීම ජනතාවගේ අධිකරණ බලය ඍජුව බලගැනීම පමණයි. නමුත් ඒක ලංකාවේ වෙන්නේ නැහැ. මේකට ප්‍රධාන හේතුව නාගන දෙවියන්ගේ චෝදනාවක් එනවා අධිකරණයට අපහාස කිරීම. මොකද අපහාස කිරීම? ඔබ දන්නවා 20 වෙනි ගාථා සංශෝධනයේ සම්මත කරන තෝර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ජනතාවගේ අධිකරණ බලය ඍජුවම පාවා දුන්නා. ඊට ප්‍රථම ව්‍යවස්ථාදායක සභාවක් තිබුණා. ඒ ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව වලින් රාජ්‍ය නායකයා බැඳී සිටියා. ඒක ගෝඨාභය රාජපක්ෂ ඉවත් කළා කියනකොට 20 වෙනි ගාථා සංශෝධනයේ නාගන්ද ඍජුවම අග්‍රංශකාරවරයාට විරුද්ධ අධිකරණයේ කිව්වා You have lost your integrity and credibility. Please step down. ඔබට මේක අහන්න බෑ. ඔබේ අවංකත්වය, ඔබේ විශ්වාසනීයත්වය ඔබ ඉවත් කර නැති කරන දින කරුණාකර මේ නඩුවෙන් බෑහැලා කියලා. ඔහු විනාඩි 15කට බෑහැලා ගිය වෙලාවේ අධිකරණයේ හිටපු සියලුම නීතිඥයෝ නාගන්ද වට කරගත්තා. නමුත් නාගන්ද කරගත්තා නෑ නීතිඥයෝ කිසි දෙයක් කරගන්න බැරි අහිංසක ජනතාවගේ ඔහු ඍජුවම පෙනී ඉන්නේ. අන්තිමට ඔවුන් ඇවිල්ලා කිව්වේ මොකද්ද? නාගන්දගේ අභියෝගයේ ප්‍රතික්ෂේප කළ නඩුව අහනවා කියලා ජනතාවගේ අධිකරණ බලය සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂට පාවා දුන්නා. අන්න ඒකට තමයි නාගන්දට චෝදනා පත්‍රය දුන්නේ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කොමිසම යුරෝපීය ප්‍රජාව පොදු රාජ්‍ය මණ්ඩලය මේ හැම ආයතනයක්ම ලංකාවේ අධිකරණයේ හැතිරීමේ ආකාරයේ දැඩි සීලීචනය කළා. මම කියනවා ලෝකේ නීතිඥය සම්බන්ධයෙන් තියෙන සම්ප්‍රදාය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ පැහැදිලිවම තියෙනවා මේ නාගරන්ද වගේ නීතිඥයෝ මර්ධනය කරන්න බෑ. ඇත්ත. එහෙම කිසිම දෙයක් නෑ. එතකොට නීතිපති මොනතරම් කැත විදියට මේ රටේ ජනතාව වංචා කළාද? මේ රටේ පාර්ලිමේන්තුව වංචා කළාද? මෙතකොට තමයි නාතිඥයක තමයි දැන් නාගරන්ද කියන්නේ ඔබට ලංකාවේ නීතිපති පොලිස්පති පොල්පති වුණාම රටකට යන කාලක් නැහැ කියන්නේ ආවට ගියා සුනෝයි. මේ සම්බන්ධව නාගන්ද අධිකරණයට ගියාම නීතිපතිවරයාට එරෙහිව ඒ නඩු අවුරුදු ගණනාවක් විභාගයට නොගෙන ඇද්දා. නාගන්ද බ්‍රිතාන්‍යට ගිය වෙලාවක බලන්න ලංකාවේ ඉතිහාසය දරුවෝ බිරිඳ ඉන්න බ්‍රිතාන්‍ය. නඩුව ගත්ත අවස්ථාවේදී මම වෙන නීතිඥයෙක් ඉදිරිපත් කළා කිව්වා මේ අවස්ථාවේදී නාගරන්ද බ්‍රිතාන්‍යයේ ඉන්න වෙන දිනයක් දෙන්න. මොනවාද අධිකරණය කළේ? No, he has to be here. He is not. His petition is adjourned. Case dismissed. ඔන්න ලංකාවේ වැඩ. අධිකරණය නඩුව අල්ලලා විසි කරා. බල පේනවද රටේ? දූෂණ කමිසමට ගියා. ඒකයි මම කියන්නේ මිනිස්සුකාරවරු දුරේ ඉවරුණාම ගෙදර යන්න ඕන. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නීති නියෝජිත හැටියට කියලා ඉන්න කවුද? මොහන්පීරි. හිටපු අග්‍රවිචාරකයෙක්. විනිශ්චයකාරවරු ඊළඟට ඉන්න දූෂණ කොමිසමේ ප්‍රධාන ඊව වනතුත අග්‍රවිචාරකයෙක් අධ්‍යක්ෂාධික විනිශ්චයකාරවරයා. ඊළඟට ඉන්න කොමර්ෂල් බැංකේ ඉන්න කවුද? කේ ශ්‍රීපවන්. තවත් අග්‍රවිචාරකයෙක්. ඔවුන් මේ තැන්වල ඉඳලා රජයේ ඉහළ තනතුරු වලට යන පහසුකම් ව්‍යවස්ථාවෙම තියෙනකොට ඔවුන් මේ විදිහට මේවා අයින් කරන්න ඕනේ. ඒක තමයි කියන්නේ ජන සම්මත ව්‍යවස්ථාවේ අධිකරණයේ මේ සිද්ධි විනිශ්චයකාරයෙක් කිස්සාරම් යාපත වෙනවොත් නේ. මොකද්ද වෙන්නේ?
දූෂණ කරන සමය අත ගහනවා මේ කේස් එක අධිකරණයත් අත ගහනවා නාගානන්දට චෝදනා පත්‍රයක් දෙනවා අපහාසය කළා කියලා ඒ මධ්‍යවට ඒ චෝදනා පත්‍රේ විභාග කරන ක්‍රමවේදය අන්තිම පිළිකුල් සාගතයි විනිශ්චයකාරවරු තුන්දෙනෙක් මේක නඩුව ගත්තම නාගානන්ද පැහැදිලිව කිව්වා ඒ තුන්දෙනාම නාගානන්ද බලපතල දූෂණ අපරාධ චෝදනා අතර නඩු බහ කළා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා කරුණාකර ඉල්ලීමක් මොකද සැකයක්වත් තියෙනවා නම් සාධාරණ නඩු විභාගයට ඇති අයිතිය අහිමි කරනවා නම් ඔවුන්ගේ බලපෑම මේ නාගානන්ද කරපු කිසිම ප්‍රකාශයක් ඒ කිසිම දෙයක් රෙකෝඩ් කළේ නැහැ. ඒක මගේ අයිතිය. ඒක රෙකෝඩ් කළේ නැහැ උන්ට වුමනා දේ පමණයි රෙකෝඩ් කළේ. චෝදනා පත්‍රයක් කියලා නාගානන්දට බලකලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාව ප්‍රශ්න කරලා නාගානන්ද සම්පූර්ණව ප්‍රතික්ෂේප කළා. ඒක මගේ අයිතිය. ඒක විනිශ්චයකාරවරු දුර ගන්න බැහැ. සත්‍යයක් අඳුනා සම්පූර්ණව ප්‍රතික්ෂේප කළා. මොකද මේ රටේ ජනතාව දැනගන්න ඕනේ මේ රටේ පොල් පිටි වෙලා නැහැ. බයල නැතුව තමයි ඒක වීඩියෝ බලගැන්වීමට ජනතාව ඉදිරියට එන්නවා. ඒක තමයි නාගානන්ද ඉන්නේ මෙතන ආවට කියන්නේ නෙමෙයි. ඔබ මේ විදිහට මැරිච්ච මිනිස්සු වගේ වැටිලා ඉන්නකොට මට හිතෙනවා මොකටද මම ලංකාවේ ඉන්නේ කියලා. මෙච්චර ප්‍රශ්න කොම මොන දෙමින් මොකටද ලංකාවේ ඉන්නේ කියලා මට හිතෙච්ච අවස්ථාවක් කෝටියේ. මිනිස්සුන්ට තුන්දෙනා මේ තීන්දුව ගත්තම ඔවුන් මෙච්චර තමයි රීම බරපතල දූෂණ අපරාධ චෝදනා තියෙන බව දැන දැන මේ නඩු විභාගයට ආගත කරනවානේ ප්‍රතික්ෂේප කරනවා ඔබ සිද්ධුනා ජනවාරි මාසෙක කාලා නමුත් ඒ නඩුවට නගරද කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නැහැ ඔහුට තියෙන අයිතිය සාධාරණ එකල එක්සත් ජාතීන්ගේ ඔබ දන්නවා හඳුනන UDHR රිනියුසල් ඩෙක්ලරේෂන් ඔෆ් හියුමන් රයිට්ස් මානවීය ප්‍රඥාප්තිය 10 වෙනි වගන්තිය සාධාරණ නඩු විභාගය සඳහා ඇති අයිතිය ආණ්ඩු ප්‍රධානී 13 සාධාරණ නඩු විභාගයක් තම අදහට ඇති දූෂණ චෝදනා ලබායි නිස්කලංක නාගානන්දෙන් නඩුවක් දැක්. තවදුරටත් මේ තුට්ටු දෙකේ 225 යන්නේ ඇති. තේරුම ඔබට තේරෙනවා මම ඔබට කිව්වා. රංජිත් වික්‍රමසිංහ මේ වෙලාවේ කරපු ওই අපරාධය. ජනතාවගේ උද්දීතන මොනේ මේ වෙලාවේ කරපු අපරාධය. සංජීත් ප්‍රේමදාස මේ වෙලාවේ නපුත වචන බලනවා. නපුතේ අංගගෙන හිටපු තවත් මිනිහෙක් විතරයි. අපි මේ මිනිස්සු පස්සේ තවත් යනවාද? රටේ නීතිපති මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඇයි? රටේ අධිකරණයේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඇයි? ඒක තමයි බඩ කියන්නේ. බදගෙන මේවට ඔබ ඍජුවම වග කීත්තේ ඇයි? දැනුත් යනවා යනවා අලිගේ වනාගෙන යනවා මේ අර 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 නිරෝගී වීණාව පස්සේ යනවා කට්ටියක් යනවා සමුද ජන බලවේගයේ කට්ටියක් යනවා ජාති ජන බලවේගයේ කට්ටියක් යනවා එක්සත් ජාතික පක්ෂයේ කට්ටියක් යනවා බෝට්ටුව පන්තියේ කට්ටියක් යනවා TNA ගැන මම ඔක්කොම ඔබට දෙලි කරා යාපනයේ ජනතාව දැන් TNA පිළිගන්නේ නැහැ අනිත් එක යන මුස්ලිම් කොංග්‍රස් එක වාදේ මෙන්න ඇත්ත කට්ට කඩල කියන්නේ ඔබට මේකට හොඳට උවමනාවෙන් සම්බන්ධ වෙන්න නාගානන්දගේ එක මයිල් ගහ කිසි කෙනෙකුට හොල්ලන්න බැහැ මොකද ਉਹ මෙහෙමද ශක්තියක් ਉਹ ඇවිල්ලා ඒක අද්වමිස කාර්යවලිය පාව දන්න නාගානන්ද අංශු මාතයක් වරදක් කරන්න නැති කෙනෙක් එම කරුණාන මේ විදිහේ තිනුණු දැඩි ප්‍රකාශ ප්‍රසිද්ධිය මම ඔබට දෙන වගකීම මේකයි. මේව දැනගෙන ඉන්නව වෙන්න එපා. ඔබේ බලය අවබෝධිතා කරන ඕනම අවස්ථාවක ඔබට නීතිය තියෙන අයිතිය ඔවුන් විශ්ලේෂණය කරන්න. ඔය වගේම දැන් අද මාධ්‍ය ආරණක තිබ්බේ මේ අග්‍රවිනිශ්චකාරවරයා උසාවියට රැගෙන යාම පිළිබඳව. අද දවසේ උසාවියේදී සිදුවෙච්ච සිදුවීම් මොකද්ද? ඒකට රැගෙන යාම හේතු මොනවාද කියලා කෙටියෙන් බලන්න. ඔව් මේකේ මම දැක්ක රජිස්ට්‍රාල් ළඟට මම දැක්ක අඳාගෙන යනවා එක්කනේ. මම දන්නවා මේක මේක ඉතාලම මම දැනගත්තා මේක ඇත්තම දෙබරේට ගල් ගැවුවා වගේ වෙනවා කියලා ඇත්තට ඒක වුණා මට මගේ පාදලේ තොරයි මොකද ජනතාවට හැමදාම මේක යටපත් කරලා තියන්න බෑ කවුරු හරි මේක පත්තු කරන්න ඕන මම දන්නවා මේකදී ඔක්කොම දැන් හිර වුණා මට කරන්න දෙයක් නෑ අධිකරණය සම්පූර්ණ වගකීම ගන්න ඕනේ මේ රටේ ජනතාවගේ අධිකරණ බලය බල සම්පූර්ණයෙන්ම අවබෝධය කරලා මේ රටට පත් මේ තත්ත්වයට පත් කිරීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකාවේ අධිකරණය බාරගත යුතුයි. අදේ අද ඉදිරිපත් වෙන හේතුව සහ මේ හේතුව මොකක්ද උනේ කියන්නේ මේ නඩුව මොකක්ද ඔබට දැක්කම මේ නඩුවේ ගුණ මේ දින නඩුව ආවා. මේ නාරංග කරන්නේ පොඩ්ඩක් නෙමෙයි. මේ වාර්තාවේ කතාන්දරයේ නීතිපති කියේ ලියුම දැක්කම මම දන්නවා කරුජයතිරුට ජයන්ත ජයතිරුගේ හිටපු නීතිපති හැංගෙන්න තැනක් නෑ.
ඒ තරම් බලපතල කරලා කළා මේ රටේ ජනතාව පාවගෙන. මම කිව්වා ඔහුගේම සොලිසිටර් ජෙනරල් තමයි මේ ડોකියුමන්ට්ස් ඔක්කොම නගන්නද කියලා. ඒක නාලේ නිලධාරීවරු දැන් ඇස් දෙක අරලා බලන්න ඕනේ මේ තක්කඩි වැඩ අපි තවදුරටත් අනුමත කරනවාද කියලා. නැත්තම් මේ රටේ ජනතාව මම අහලා තියෙනවා අනන්තවත් විරුත් අධිකරණයේ ඒගොල්ලන්ට මර්සිඩිස් බෙන්ස් එකක් දීලා තියෙනවා. පිටිපස්සෙන් එනවා මොටර්සයිකලයක්. හරිද? මේ ඔක්කොම දීලා තියෙන්නේ රටේ ජනතාවගේ අධිකරණ බලයේ ඍජුව බල ගැනීමට නිසා වෙන දෙයකට නෙවෙයි කියන එක ඕන අදවත් තේරුම් ගන්න ඕන. මොකද මේ ජනතාව දැන් උසාවියට එන්නත් බැහැ. ඔක්කොම එළියේ උසාවියේ නඩු ගන්නවා, නඩු සිය ගාන කැඳවනවා, එකක් දෙකක් මේ විදිහ අහනවා, නඩු පල් දානවා, මේවා ඉවරයි තියෙනවා. රටේ මහ ජනතාවගේ ඊළඟට දැන් වුණ දෙසැම්බර් නිවාඩුවක් තියෙනවා, ආය අප්‍රේල් නිවාඩුවක් තියෙනවා, ආය අබෝධි නිවාඩුවක් තියෙනවා, සුප්‍රීම් කෝට් වැකේෂන් ඕඩිනන්ස් කියලා එකක් ලාගාගෙන තිබුණා. ඒක 1970 ගණන්වල ඉවරයි. අග්‍රමිනිස්ටර් වෙලා දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති පනවන්නේ රීතිවල කොහෙවත් නැහැ නිවාඩුද. මේක වැරදි වැඩ. මේව නිවැරදි කරන්න තමයි නාගාලන්ද ළඟට ආවේ ඔබට. සදාමිට මේ කියන්නේ අද නම් මේකේ සඳහන් වෙන්නේ ලංකාවේ පළවෙනි වතාවට අග්‍රමිනිස්ටර්වරේ පැහැදිලිවම මේ දේශල කවදාකද ලංකාවේ වෙන්නේ කියලා. ඒ කියන්නේ අග්‍රමිනිස්ටර්වරේ ලංකාවේ කවදාකද ලංකාවේ ඉතිහාසයේ මම ඔබට මේ දේ කියන කොහොමද ප්‍රශ්නයක් ඇහුවේ. ඔයිට සමාන නඩුවක් 1935 එවකට හිටිය ප්‍රේස් ගර්ල් කෙනෙක් තමයි ලංකාවේ වැඩි කරුවේ. ඔහු මේ ලංකාවේ ඉන්න ඔය විදිහට ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කතා කතා කරලා කියලා එතකොට ටර්න් මොල් කියන අඳුකාරය ඇන්නේ ඔහු වනේ රපහලින් නියෝගය දුනා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගියාම එතන හිටියේ සිඩ්නි ඒබ්‍රහම් කියන අග්‍රමිනිස්ටර්වරයා. ආණ්ඩුකාරයාගේ අණ අල්ලලා තානු දිසබල ඔහු නිදහස් කළා. නමුත් අද ඔබට වෙන කෙලි ප්‍රේස් මොනවද අද විඳින්නේ කියලා. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ මා දන්නා තරමේ ශ්‍රේෂ්ඨ ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රමිනිස්ටර්වරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත මේ විදිහට නඩුපා. එතකොට ඒ චෝදනා මත දැන් අපි දැක්ක පෞද්ගලික කාර්යවල දේශපාලනඥයන්ට අධිකරණ චෝදනා පාස් කිරීමේ චෝදනා මත දඬුවම් විඳිනවා. ඒ වගේ ඉදිරියටත් එතුමාටත් අත් දෙයිද කොහොමද තමයි. මෙහෙම. දැන් මේක ජාත්‍යන්තර ප්‍රජාව දන්නවා. මේක බ්‍රිතාන්‍ය දන්නවා. යුරෝපීය ප්‍රජාව දන්නවා. මේකට තියෙන ප්‍රඥාවන්තව කටයුතු කිරීම විසම් වෙන දෙයක් නෙවෙයි. මම කියන්නේ හොඳම වැඩේ ජාත්‍ය ජයතුරිය නීතිපති දාගමිනු ගෞරවාන්විතව ඔහු නීති තමන් දුරේ විශ්වාසව ගත යුතුයි. ඔහු ඉල්ලා සිටියි. ඔබ එසේ මෙසේ නරඹන්න දෙන්නේ නැහැ. බරපතල වැරද්දක් කළා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු තීන්දුව කානුනු ඉස්සෙල්ලා අධිකරණයට කරන ලොකුම අපහාසය කළා. රටේ ජනතාවට තමන්ගේ නියෝජිතයෝ පත් කර ගැනීම සඳහා 2016 සැප්තැම්බර් වල දිනචේ අයිතිය එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ සාටීඑන්ඒ එකත් එක්ක එකපොළ වැරද්ද. කොටිම ජනතා විමුක්ති පෙරමුණේ නායකයා නාගනන්ද කතා කරලා කිව්වා මේක අදේ දෙපා අපි මේ වෙලාවේ මලගේ වාර්තා අපෝදීන ඒවා මේව දූෂණවලුනේ තියෙනවා. මං ඒක ඇකින්නේ තාම ඔය ගොංකම කරන්න එපා. දැන්වත් තේරුම් ගන්න කරුණා කරලා. හරිද? ඔබට මේ කට්ට කඩලා මේ විදිහට කතා කරන එක එක්කවත් මෙරටේ නැහැ. ඒක තේරුම් ගන්න. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය